මට හම්බුණු රටවල ගියම හම්බුණු සියලු දෙනා කියන්නේ මෙහෙම ඉන්න එක වඩා හොඳයි කියලා. මෙහෙම මේ ජනතාවෙක්ක පුරවැසියෙක් ඉන්න එක හොඳයි, කලාකාරයෙක් වුණාම හැමෝටම අයිති. මම පූර්ණ කාලීන දේශපාලනය කරානේ. ඒතරදි මම දැක්ක දේ තමයි මම කිව්වේ. ඇස් දෙකට මම දැක්ක දේ තමයි ඔය බොරුවට ගහගත්තට, බොරුවට වාද විවාද කරගත්තට මේගොල්ලෝ රෑට සෙට් වෙනවා කියන එක මම මේක ඇහැට දැකලා තියෙනවා. ඒක මම කිව්වු දේ හැමෝම පිළිගන්නවා. ඒක ඒ කියන්නේ ඔය බොරුවට ගහගන්නේ මල්ලි. ඒ කියන්නේ මං පාර්ලිමේන්තුවේ එහෙම බණිද්දිත් ඇහැ වහනවා මම දැකලා තියෙනවා. එතකොට ඒ පැත්තෙන් කියනවා බැනිල්ල අඩු කරන්න කියලාත් කියනවා. එතකොට අඩු කරනවා. ඊට පස්සේ දෙන්න ආයේ දෙපැත්තක වෙලා සෙට් වෙනවා. ඒකයි මම කිව්වේ මේ ඒ කියන්නේ ඔය පාරේ තාර දාන දේවල්. එතකොට ඔය සියලු දේවල් මේ මල්ලි. ඒ කියන්නේ බොහොම මේගොල්ලෝ මේ ලංකාව කියන පුංචි රටක්නේ, පුංචි කාමරයක් වගේ. මේ කාමරේ කාටවත් තරහ වෙලා ඉන්න බෑ. මේ කාමරය ඇතුළේ සිරමල් ලයාලුයි. ඉතින් මම මේක කිව්වේ කියලා තමයි මාව තරහව ගිහිල්ලා මට ඒගොල්ලෝ මට ඒගොල්ලන්ගේ යාළුවෙක් නෙවෙන හින්දා මාව අවුරුද්දයි මාස හතක් මාව දැම්ම අඟුණ කොළ පැලැස්සේ පුදුම දුකක් වින්දා. කොරෝනා කාලින්ද කෑම ගන්නත් බැරි වුණා. ඒ සිරම එක්ක බලද්දි මට හිතුණා මම පුරවැසියන්ගේ පැත්තේ ඉඳගෙන දේශපාලඥයන්ව විවේචනය කරන එක, ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගන්න එක වඩා හොඳයි කියලා මට දැනට හිතලා තිනවා. දන්නේ නැහැ තාම. තාම හිතලා නැහැ. බලමු ඉතින්. ජනතාවගේ ඉල්ලීමට මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මට පුළුවන් ඇත්ත කිව්වා. මම කිව්වේ ඉතින් මං කිව්ව කතා ටික තියෙනවනේ YouTube එකේ. මං කිව්වා මෙතන මට චරිත සහතික දෙන්න කෙනෙක් නැහැ. 100 දෙනෙක් බාර් පර්මිට් තියෙනවා, 75 දෙනෙක් වැලි කපනවා, 3 දෙනෙක් කුඩු ගේනවා, එක්කෙනෙක් මාල කඩා ගන්නවා, එක්කෙනෙක් රේස් බයික් කරනවා, හරක් කුරු 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මම කිව්වා මට කියන්න පුළුවන් දේ ඒගොල්ලෝ ඉස්සරහ පිටම කිව්වා. නමුත් පක්ෂවලිනුත් මට කිව්වනේ, පක්ෂවලින් මට කිව්වේ රංජන් ඔයා පක්ෂෙන් පිටයි විවේචනය කරන්න, පක්ෂ හොරකම් ගැන කියන්න එපා කියලා. මම අන්තිමට පක්ෂෙන් අයින් කළා. පක්ෂෙන් අයින් කළේ පක්ෂ හොරු ගැන සඳහන් කළා කියලා. ඉතින් මම අවංක වෙන්න එපෑ. මම කවුරු දැක්කත් කෙලින්ම කිව්වා. මම මහා බැංකු වංචාවද, සුනාමි වංචාවද, එතකොට සොහොන්කොත් වංචාවද, මිග් වංචාවද, එතකොට තාම හොඳ මෙකී නොකී වංචා සේර මම සර්ටිෆයිඩ් කොපි බී වාර්තා එක්ක ඉදිරිපත් කළා. ඉතින් ඒකට කේන්ති ගියා, කට්ටියට කේන්ති ගිහිල්ලා මා දේශපාලනය කරන නුසුදුස්සෙක් කියලා තමයි මට නාම යෝජනා තහනම් කරලා තියෙන්නේ පක්ෂවලින්. ඉතින් මට තාම දැනුත් මට ආරාධනා තියෙනවා. නමුත් මේ මන් දන්නේ ඉතින් අයිබුවන්. ඉතින් එද ඉතින් දන්නේ ඉදිරියට කොහොම වෙයිද කියලා. නමුත් මගේ ඇග්‍රිමෙන්ට් එක තමයි මම පක්ෂයකට ආවොත් මටේ පිටහොරු වගේම පක්ෂය ඇතුලේ හොරුත් විවේචනය කරන්න අයිතියක් දෙන්න ඕන කියන එක. ඒ අයිතිය දෙන පක්ෂයක් නෑ ලංකාවේ. පක්ෂවලට ආවොත් පක්ෂයේ තියෙනවා මේ පොලිසි එකක්. ඒ පක්ෂයේ තියෙනවා න්‍යාය පත්‍රයක් සාමූහික වගකීම දරන්න කියලා. සාමූහික වගකීම කියන්නේ හොරකමක් කෙරුවොත් ඒ වගකීම දරන්න ඕනේ, සාමූහිකව ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා. එහෙම බෑ මට. මම ජනතාවගේ ඡන්දෙන් ආව නම් මම සාමූහිකව බෙදලෙන්නේ ජනතාවට. පක්ෂ කෙනෙක් හොරකම් කළත් කියන්න වෙනවා. දැන් ඔබතුමාලා වගේ ඇත්තටම රටට ජනතාවට ආදරේ කරන අය දේශපාලනේ සමුගත්තොත් කවුද ඉතුරු වෙන්නේ? ඒක නම් හොඳ ප්‍රශ්නයක්. මහත්මා ගාන්ධිතුමාත් කියලා තියෙනවනේ අර මේ ලෝකේ වැඩිම විනාශ කරන නිහඬව ඉන්න හොඳ මිනිස්සු කියලා. නිහඬව ඉන්න හොඳ මිනිහෙක් වෙන්න මම කැමති නැහැ. මං ගීතෙන් හරි මගේ සටන ගෙනියනවා. දේශපාලනෙන් ඒකේ නැති වුණා. දේශපාලන චිත්‍රපටි වලින් හරි පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන්, ලීඩර් වන්, ડોක්ටර් නවර, හැම එකම දේශපාලන චිත්‍රපටි. ඉතින් කලාවිනුත් එක කරන්න පුළුවන්. පක්ෂයකට බැඳුනොත් පක්ෂ කියන්නේ සහෝදරයා. පක්ෂ කියන්නේ මැයි දිනේට වැඩිම සෙනගක් ගේන්න ඕන. වැඩි දිනට වැඩිම බස් එකට නැග්ගගෙන බුරියානි දීලා අරක්කු දීලා අරන් බලේ පෙන්වන්න ඕනේ වගේ දෙයක්. පක්ෂ දේශපාලනට වඩා මම කැමති මේ ඉන්න සියලුම නායකයෝ එකතු වෙලා රට මේ බෑන්ක් ක්‍රප්ට් කියන රට බංකොලොත් තුන තත්ත්වෙන් උඩ ගන්න එකතු වෙනවනම් එහෙම නැහැනේ. එකාට එකා නැහැනේ. කවුරුත් බලන්නේ දැන් කවුරු හරි
හෙට ජනාධිපතිගෙන පත්වනා කියෙන් පුළුවන්තර මිනිිය කකුල ඇතුල මිනිිය නවත්තල අනිත් එක්කෙන එන්න හතන්න රටගෙන නෙමේ හිතන්න. ඉති එහින්ද මංහිතනවා සීල්දුනා එකතු වෙන්න ඕන කාලය මේ එක නමුත් කවරුත් එකතු වෙන කැපතින එකට එකක් පරයා කැකිවෙන් හදන්න. අද වෙනකට මැතිවරණ ගැන බොහෝ පසුපසු යනවත් මැතිවරණ තියෙනවද කියලා කියනවා තමාරු නෑ තියෙනවා සමාරු කාලය දීර්ඝ කරගන්න කියලා තියෙනවා. ඔබතුමා පුරවැසියෙක් හැටියට ඒක දකින්නේ කොහොමද? පුරවැසියෙක් හැටියට මැතිවරණය ගැනද? මැතිවරණයක් ප්‍රජාතන්ත්‍ර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයනි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක නියමිත කාලට මැතිවරණයක් තියන්න ඕන කියලා තමයි මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඉතින් මැතිවරණයක් තියන්න ඕන කියලා කියනවා. ඉතින් මේ ඉතින් තියයිද මන් නැද්ද මන් දන්නේ නැහැ. නමුත් තියන්න ඕන කියලා කියනවා. නමුත් මම දන්නේ නැහැ මැතිවරණයක් තියයිද කියලා. පුරවැසියෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේ මේ අපි මම බොහෝ රටවලට ගියානේ. ඒ රටවල් වල ඉන්න අපේ රට විරෝ තමයි මේ රට ජීවත් කරන්නේ. උදාහරණයක් මේ ඉතාලියේ ඉන්න යුරෝ බිලියන් ගාණක් රටට ගේනවනේ. මම ගියා සයිප්‍රස්, රුමේනියා. ඉතින් ඒ රටවල් හරිම දියුණුයි. ඒගොල්ලෝ එකතු වෙලා රට දියුණු කරනවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ රටේ කකුලෙන් අදිනවා. ඒ හින්දා දැන් අපි ඉස්සරහට හිතමු යන මැතිවරණයක් ආවම හිතුවේ ගැන. ඔවිදි මන්නන් කියන්නේ මේ මං කියන දේශපාලනට හොඳම සුදුසුකම තමයි නොබැඳින්න එක. ඒ කියන්නේ බැඳ ගම මිනිස්සෙක් බැඳෙනවනේ. එතකොට තමුන්ගේ දරුවව ඉස්කෝලට දාගන්නත් ඇමති කෙනෙක් පස්සේ යන්න වෙනවනේ. එතකොට රැකියාවකට දාගන්න හැමදේටම නොබැඳ තනිකඩ ඉන්න අයට දේශපාලනය කරන හොඳයි. ඒක හම්බ කරන්න දෙයක් නැහැනේ. නැත්නම් අපේ රටේ හිටපු රජවරු කරේ හැමෙම පුතාව රජ කරන්නේ නැතිව කරේ. ඒකනේ මේක මේදී මේ පත් උනේ තමුන්ගේ පුතාව රජ කරන්න ගිහිල්ලානේ. ඉතින් තනිකඩ මිනිහෙක් දේශපාලනට එනවා නම් ඒකට මම සුදුසුයි කියලා මම හිතනවා. මොකද මට හොරකම් කරන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ මගේ තුන් වේල කාලේ කාර්ය මණ්ඩලයේ කණ්ඩායම දීලා ඉන්න ඉතරයි තියෙන්නේ. මේ දැනුයි මේ සල්ලි එකතු කරන්න ගියක් ගන්න ළඟදී වාහනයක් නැ ගත්තා. ඒකට කෝටි දෙකක් ඉතුරු වුණා ඒ මියුසිකල් ෂෝ වලට යන්න. ඉතින් මේ මේ මුදල් නම් ගොඩක් හම්බ වෙනවා. ඉතින් තනි මට ජීවත් වෙන්න නැති. නමුත් බැන්දොත් නෝනම කියනවනේ මේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මොන හරි මේ මේ පාරක් හදන්න මේක පස් ටිකක් කපන්න වැලි ටිකක් කපන්න බාර් පර්මිට් එකක් ගන්න එහෙම කියනවනේ. මට ඉතින් ඒව ඕන වෙලා නැති බැඳුමු නැති හින්දා මම සුදුසුයි කියලා ඔබතුමා කිව්ව කතාවට නම් මම එකගයි. බලමු ඉදිරියට නේද? මේ අතරින් යන වැඩි මගේ සහාය ජනතාවට. ජනතාවට හොඳක් කරන අය. ජනතාවට ඇත්තටම ආදරය කරන නායකයෙක් ආවොත් මම යාට ඒ සහයෝගය දෙනවා. ජනතාවට දෙන පණිවිඩේ පහුගිය ටිකේ මම උගුරේ ලේ රහ වෙනකන් හතුරු ගොඩාක් ඇති කරගෙන මුං හොරු කියලා කිව්වනේ. අද මට එහෙම කියන්න ඕන නෑනේ. ජනතාවම කියනවනේ මුං හොරු කියලා. ශේෂ්ඨාධිකරණයෙම කිව්වනේ හොරු කියලා. පී.බී. ජයසුන්දර මහත්තයා, දොට අජිත් දිවාට කබ්‍රාල්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා හොරු කියලා ශේෂ්ඨාධිකරණයෙම කිව්වනේ. අද මේ රට පත් වෙලා තියෙන්නේ කියලා අපි කිව්ව ගොඩක් ඉස්සර. මම කිව්වා. මම ෆයිල් පිටින් පෙන්නලා කිව්වා. ඉතින් ඒක අද ජනතාව පිළිගන්න තියෙනවා. ජනතාවට කියන්න ඕන පණිවිඩය මන් දීලා ඉවරයි. මම ජනතාවගේ වැඳලා ඉල්ලනවා වෙන රටක ව්‍යවස්ථාව අනු ව්‍යවස්ථානුකූලව මේ නීති හදන තැනට යවන්නේ අපිට වඩා ටිකක් හරි උගත්කම තියෙන අපිව පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ව. නමුත් ජනතාව යවලා තියෙන කවුද? රටේම ඉන්න හරක් කුරාව, ඒ ගමේම ඉන්න කුඩු ගෙනෙන මිනිහා, ඒ ගමේම ඉන්න මාල කඩන මිනිහා, ඒ ගමේම ඉන්න කසිප්පුකාරයා. එතකොට ජනතාවට දෙන පණිවිඩය තමයි තමන්ගේ ගමේ ඉන්න මාල හොරාව, එතනෝල් කාර්යාව, කසිප්පු කාර්යාව, කුඩු කාර්යාව, හොරාව, හරක් හොරාව, පොලි කාර්යාව උංග යවන්න එපා. අර ජපානේ, සිංගප්පූරුව වගේ රටවල බුද්ධිමත් රටක නීති සම්පාදනය කරන්න පුළුවන් මිනිසුන් යවන්න. දැන් පාර්ලිමේන්තුව අද කතාවක් අහද්දි බලන්න නැගිට ගම කුණුහරප කියාගෙන කියාගෙන යනවා නිපෙත් එක්කිනා.
ඉති අර කාලෙම ලක්ෂ අසුවක් යනවනේ දව දවසක මේ පාර්ලිමේන්තුව පවත්වා ගන්න නඩත්තු කරන්න. මේක මේ ජපානයෙන් නොමිලි දුන්නු තැනක් මෙතන. ඉතින් ඒකට මේ සමාජාලවල කියන්නේ මේකට කවදද බෝම්බ ගහන්න කියලා. ඉතින් එච්චර කේන්තියක් යන්න ජනතාව හරි ඉතින්. ඉතින් ජනතාවට ලොකු වගකීමක් තියෙනවා නීති සම්පාදනය කරන නීති හදන තැනට එතනට ගැලපෙන අයවන්. ඉතින් ජනතාව මෙතෙක් කල්ලේ වැරදි තීන්දු අරන් තියෙනවා. ජනතාව වැඩිම මනාපෙන් ගෙනල්ලා තියෙනවා සමහර අවස්ථාවල වැරදි මිනිස්සු. පොද මිනිස්සුත් ගෙනල්ලා තියෙනවා. පොද මිනිස්සුත් පාර්ලිමේන්තුවේ 10ක් 15ක් වගේ. වැඩිපුර ඉන්නේ මේ හොරු සහෝදරය. එහෙනම් අනේ බොහොම ස්තුතියි මම ඔබල හැමදාම මේ නඩුවට ආවා. ඉතින් මේ කොහෙද අල්ලන්නකෝ මේ. හැමදාම උගලට ස්තුතියක් කරන්න. මාධ්‍යවේදීන්ට ස්තුති. මට එක දිගට Facebook එකේ ගැහුවා මේ ප්‍රශ්නේදී මම මේ වැරදි කියලා. නමුත් අද ඉඳන්